අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් පැත්තකියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 7න් ඔබ හමුවනේ මම සාරංග පතිරණ. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. හිරු ශාක්‍යසිංහ මංගල්‍යෙන් මුතියංගන පුදබිම ඒකාලෝක වෙයි. ආදුනාද දෙමින් අපි සියලුම දෙනා මේ පින්බිම ආලෝකමත් වන ආකාරය ෂත් වර්ණ විදු. නිසක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අද සිටම මුතියංගන පුදබිමට. අරණායක කඳුපන්තියේ කබරගල කන්දත් නායයයි. කැලණිගඟ පිටාරගලා අදට දින 6යි. රටපුරා අවතැන් වූවන් 350,000කට ආසන්න වෙයි. සකල ලෝවාසී බෞද්ධ ජනතාව අප අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල අද බැතිසිතින් සමන්නු ලබනවා. සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටීවී සහ හිරු FM සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අද දිනේ පුරා පැවැත්ුණේ සම්බුදු පහසින් පවිත්‍ර වූ ඓතිහාසික මුතියංගන රජමහා විහාර පින්බිමේදී. ඒ අතිවිශාල සදහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. හිරු ශාක්‍යසිංහ මංගල්‍ය තිලෝගුරු තථාගතයන්න් වහන්සේගේ පාදස්පර්ශයෙන් සුපින්වත් වූ බදුළු මුතියංගන මහා පින්බිමේ සිට සම්බුදු තෙමගුල සමරනුවස් හිරු ටීවී පුදන රූපමය පූජාවලිය හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අරබන්නට අවසරයි. ආසියානු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන් හිරු ටීවී හා හිරු FM සංධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අද හිමිදිරියේ ආරම්භුනේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්. ඒ වන විටත් මුතියංගන විහාර භූමිය සදහැවතුන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණු අතර ඔවුන් අශ්‍රාංග ශීලයේ පිහිටවීම සිදු කළේ මුතියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් විසින්. සමන්නාගතං සීලං සමාදියාමි. අතුරු සිදුරු නැතුව දස දහස් ගණනෙන් සැදැහැවතුන් සම්බුදු පහස ලැබූ මේ පිම්බිමේ පහස ලබාගෙන ශාක්‍යසිංහ මංගල්‍යය සිද්ධ කරන්නට ඔබ හැමදෙනාම මේ සූදානම් වන්නේ. ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේණු සිල්වා මැතිතුමන් කාර්ය මණ්ඩලය සමගින් වාර්ෂිකවම වෙසක් පුර පසළොස්වක් පුන් පොහෝදා මේ රටේ අති පූජනීය වූ පුණ්‍ය භූමි කරා එක්රුක් වෙමින් බුදු තෙමඟුල සිහිපත් කරමින් ශාක්‍යසිංහ මහා මංගල්‍යය සියලු පිරිවැය දරමින් සියලු දායකත්වයේ දරමින් කටයුතු සිදු කිරීම එතුමන් අනන්ත වූ සංසාරේ සිදු කර ගන්නට යෙදුන මහා පිං කම්මල ප්‍රතිඵල හැටියටමයි අගනුවරින් සැතපොම් සිය ගණනාවක් ඈත මේ බදුල්ල පුරවරයට පැමිණිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පාදර් ස්පර්ශයේ තෙවතාවක් ලබන්නට වාසනාවන්ත වුණ මේ පිම්බිමට පැමිණිලා බෞද්ධ ජනතාව සම්බන්ධ කරගෙන මහාර්ග වූ පිංකමක් සිදු කර ගන්නට එතුමන්ට අවස්ථාව ලැබුණේ එතුමන් මේ ලෝකයට බිහි කළ ආදරණීය දෙමව්පියන්ගෙන් එතුමන්ට ලැබුණ ඒ මහා ශක්තියයි ඒ මහා පුණ්‍යමේ බලයයි එතුමා සසරදී සිදු කරගත් මහා පින්කම්වල ශක්තියයි එතුමා වාර්ෂිකව මේ පින්කම් සිදු කරමින් බුද්ධ ආදී රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවමින් සිදු කරන මේ දායකත්වය ඔවුනගේ සියලු ව්‍යාපාර ආදී කටයුතු සාර්ථක කර ගන්නට එවැගේම එතුමාගේ සියලු මාධ්‍ය අංශවල සියලු දෙනාගේ සියලු කටයුතු සාර්ථක කර ගන්නට ඔවුනට වඩා වඩාත් මෙවන් වූ පින්කම්වල නිරත වෙන්නට අසරණ වූ ජනතාවගේ මෙලව පරලොව දෙලව ජීවිතයේ සුගතිගාමී කරගන්නට ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් දුම්නස් වලින් පිරිච්ච මේ ඝෝර වූ සසරෙන් අත මිදී උතුම් මමා මහ නිවණෙන් සැනසෙන්නට ඔබ ලබා දෙන මේ දායකත්වය අපේ මේ සදැහැති බෞද්ධ පින්වතුන්ට මහා භාග්යක්මයි මහා වාසනාවක්මයි. අනතුරුව මුතියංගන බෝසමිඳු සෙවණේ සිට පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන් විසින් උදෑසන ධර්මදේශනය සිදු කළා. ප්‍රමාණවත් මට්ටමින් අපේ ජීවිතවලට ලං කරගෙන නැහැ කියලා. ලංකීය වෙසක් මංගල්‍යයේ ඓතිහාසික ගමන් මඟ පිළිබඳ කාලීන ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
पूज्य पोलोन्नरुवे वाचीसर हिमि प्रमुख विद्वतुन्गे सहभागित्वयेन पैतुनु एम साकच्छाव सजीवीव हिरु टीवी ओस्से विकाशय केरुणा ऐतिहासिक मुतियांगन पुण्य भूमियेदी दहवल बुद्ध पूजामय पिंकम पैतुने इन अनतुरुवाई सदहसितिन मेहि रगिन आ बुद्ध पूजाव सदहसितिन बुदुन वहन्से उदेसा අද පසරුවේ පැවති ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව ශිල්ප වර්ණේ කිරීම හා බෝධි පූජා පින්කම සිදු කෙරුණා. කාලක රද්දයක් දැකලා නැහැ මම. මේ වගේ දෙයක් මට සතුටුයි. කඳුළු වැලෙන්නේ සතුටුයි දිගමද. අසනීපී ඉඳලා හිතාගත්ත ඉදුම කියලා කොහොම හරි ආවා. ඒක තමයි දැන් තියෙන හිතන සතුටු මේ. වචනවත් එන්නේ නැතර හිතන සතුටුයි. උදේ පාන්දර 3 ඉඳන් නැගිටලා ඉතාලම සන්තෝෂයි සන්තෝෂ කියාගන්න බෑ සන්තෝෂෙට තමයි අපිට බෑදෙන්නේ හිරු ටීවී එකට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ ගොඩක් පින්වන්ත වැඩක් කරපු එක ගැන බදළු පුරවරේම කිරි උතුරනවා වගේ උතුරනවා කියාගන්න බැරි සතුටක් තියෙනවා ජීවිතාන්තයේ මෙම වයසකට නොසිතූ නොපැතූ දෙයක් සියසින් අද දැකගන්න උදා උපකාර අපිට කරලා තිනවා බුද්ධ සාසනීය තිරාත් කාලයක්ම පවතින තේ මේ හිරුණාලිකාවත් පවතින ඕන හිතේ තියෙන සතුට නම් අනන්ත අප්‍රමාණයි ටීවී එකේ වැඩසටහන යනවා දැක්කව ඒක බලලා මට ඇත්තමයි සතුටුනා මම තනියෙන් හරි මේ ගමන යනවා කියලා හැමෝම කිව්වා නාය ගිහිල්ලා තියෙන්නේ කරදරයි බස් යන්නේ නැහැ කිසිම අනතුරක් උනේ නැහැ हीरो शाक्य सिंह मंगल्ले पहन लक्षे महा आलोक पूजाव सदहवतुन लक्ष संख्यात पीरसे सहभागित्वेन अद पसर्वे आरंभ किरुना මුතියංගනේ රජමහා විහාර පුදබිම ආලෝකමත් කරමින් අද පස්වරු 6:30ට පමණ පහන් ලක්ෂයේ ආලෝක පූජාව පැවැත්ුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් පළමු පහන් සිල දැල්වීමෙන් අනතුරුව මුතියංගන රජමහා විහාර පිම්බිමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත සදහැවතුන් ඊට එකතු වුණා එහිදී හිරු ටීවී සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් ඓතිහාසික මුතියංගන රජමහා විහාරය වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමද සිදු කෙරුණා බුදුරජාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේ තැන්පත් කර ඇති මුතියංගන චෛත්‍ය රාජාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමේ පුණ්‍ය කර්මය ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සිදු වූයේ ඉන් අනතුරුවයි ऐतिहासिक मुतियांगन सै समुदन वहांसे षड्वर्णे विदुलि बुबुलिं आलोकमत्विन मे मुहत अपि हेमदिनागेम सिस्सतंतुले अतिवेन्ने असीमित वू बुद्धालंबन प्रीतिया रेणुद सिल्वा गरु सभापति तुमनी ओबतुमं पांसीयक महारातन वहांसेलागे पादस्पर्शे लबु पिंबिमे मे सिद्ध करन मे महा असिरिमत् वू पिंकम ओबतुमंगे पौले ओबतुमंगे दरुवंगे सह ओबतुमागे व्यापार कटयुतु ओबतुमंगे सियलु कार्य मंडले कटयुतु सार्थक कर गणट मे महा आशीर्वाद මේ පිංකම මහත් ආශිර්වාදයක් වෙනවාට කිසිම සැකයක් නැහැ හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය
තිලොවට තිලක වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදුතෙමගුල නිමිති කරගනිමින් හිරු ටීවී සහ හිරු FM වාර්ෂිකව සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙට අලුයම 6ට ආරම්භ කිරීමට නියමිතයි. බදුළු මුතියංගන රජමහා විහාරස්ථාන පින්බිමේ පැවැත්වෙන මෙම ධාතු ප්‍රදර්ශනයට එක්වීමේ අරමුණින් මේවන විටත් සදහැවතුන් විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටිනවා. තිලෝකරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් උත්සවය තවත් අර්ථවත් කිරීමේ අරමුණින් හිරු ටීවී සහ හිරු FM බැතිසිතින් සංවිධාන කරන කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෙවර සිදු කෙරෙන්නේ සම්බුදු පාද ස්පර්ශයලත් ඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරස්ථාන පුණ්‍ය භූමියේයි. ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කෙරෙන හිරු උත්තම ධාතු වන්දනාව හෙට අලුයම 6 සිට ලබන 24 වෙනිදා තෙක් පැවැත්වෙනවා. වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබෙන කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් විශේෂ බුද්ධ පූජාව අද දහවල් මෙම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වස්කඩුවේ මහින්දාභිදාන හිමියන්ගේ මෙහෙයවීමෙන් 1898 තමයි ওই ධාතුන් වහන්සේ මේ ස්ථාන ලැබුණේ. හැබැයි මේතරම් ජනතාවට වන්දනා මාන කරන්න ධාතුන් වහන්සේලා කරඬුව විවෘත කළේ ABC මාධ්‍ය ජාලයත් එක්ක අපේ එකතු වීම. ඉතින් මම හිතන්නේ දැන් මේ අපි 4 වෙනි අවුරුද්ද කරන්නේ. මේක සුවිශල් මහා පින්කමක් කියලා හඳුන්වන්නට ඕනේ. මේක රටට වෙසක්. ගමට බුදුහාමුදුර වඩම්මන කටයුත්තක් මෙතන සිද්ධ වෙන්නේ. ඒක හරි විශිෂ්ටයි. අද රාත්‍රියේ එළඹෙන සුබ මොහොතින් නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මුතියංගන පුදබිම වෙත වැඩම කරවීමට නියමිතයි. එලෙස වැඩම කරවන සර්වඥ ධාතුන් වහන්සේ මුතියංගන පුදබිමේ ඉදිකරනු විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කරනවා. කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අරමුණින් හිරු උත්තම ධාතු වන්දනා පින්කමට සහභාගී වීමට මේවන විටත් සදහැවතුන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින අයුරු දක්නට ලැබුණා. මේ බලන්න දැන් කොච්චර ලස්සනට අද පායනවාද මේ පිනම තමයි ඉතින් ධාතුන් වහන්සේලා වැඩිපු ඒ පිනම තමයි කියලා හිතෙන බුදුරජාණන් වහන්සේ දකින්නවා වගේ මේ කරන සත්කාරය අපට බොහොම වැදගත්. ඊය තමයි ආවේ මොණ්ඩාගල ඉඳලා ධාතුන් වහන්සේලා බලන්න තමයි මේ රැස්විලා ඉන්නේ මේ සියලුම දෙනා එක්ක. ඔබතුමාලට ගොඩාක් පින්. දවස් 3ක් තියෙනවා වැඳපු දාගෙන තමයි අපි මේ ඉතින් යන්නේ ගොඩාක් පින් සිද්ධ වෙයි. දවස් දෙකක් හරි අපි ඉඳලා ධාතුන් වහන්සේලා බලලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපිට අනිවාර්යෙන් එක කරගන්න ඔයාලගේ ධෛර්ය ශක්තිය අපිට ලැබෙනවා. හෙට දවසේ පෙන්වන මේ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන යන්න අපි කොහොම හරි ඉන්නවා. මේ වගේ වැඩසටහනක් කරපු හිරුට ගොඩක් පිං. මගේ දරුවෝ කරන්න වගේ මේ දේ කරනවා මම ගොඩාක් සතුටුයි. කීයට හරි අපි ධාතුන් වහන්සේලා බලලා තමයි යන්නේ. පාන්දර 2ට මෙතන පැමිණියේ ධාතුන් වහන්සේලා වැඳලා මිසක් අපි මෙතන යන්නේ නැහැ. අපි හිරු ටීවී එකට ගොඩාක් පින් දෙනවා මේ කරපු සත්කාරයට. හිරු උත්තම ධාතු වන්දනාවට සපෙමිණෙන සදහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් මුතියංගන රජමහා විහාරස්ථානයේ මේවන විටත් සූදානම් කර අවසන්. ජීවමාන බුදුන් දකින්නාසේ දැක සිත පහදවා ගැනීමට හැකිවන මෙම පින්වත් දුර්ලභ අවස්ථාවට සුදුපතින් සැරසී පැමිණ වැඳ පුදාගෙන දෙලොව දියුණුවට මඟ සාදා ගන්නා ලෙසට පින් කැමති සැමට හිරු ටීවී සහ හිරු FM සදහැසිතින් ආරාධනා කර සිටිනවා. ඓතිහාසික බදුළු මුතියංගන පුදබිමේ පැවැත්වෙන හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයේ අලුත්ම තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින හිරු ප්‍රවෘත්තිංශයේ මහේෂ් සේනාරත්න. ආයුබෝවන් මහේෂ්. වෙසක් සඳ කිරණින් මේ මිහිතලේ සිපගනිද්දී හිරු ටීවී සහ හිරු FM සංවිධානය කළ හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයේ අසිරියෙන් මේ පිම්බිමම එකම හිස් ගොඩක් බවට පත්ව අවසානයි. මීට ස්වල්ප වේලාවකට පෙර ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුන්ගේ සුරතින් ඓතිහාසික බදුළු මුතියංගන චෛත්‍ය රාජානන් වහන්සේ ෂඩ්වර්ණ ආලෝකයෙන් විදුලි ආලෝකයෙන් ඒකාලෝක වුණා. එවැගේම ලක්ෂයක් පහන් දැල්වලින් මේ පිම්බිම මේ මොහොත වන විටත් ඒකාලෝක වී අවසානයි. විශේෂයෙන්ම අද පස්වරුවන විට දහස් සංඛ්‍යාත පිරිසක් මේ පිම්බිම පැමිණියේ මේ හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයට සහභාගී වීමේ අරමුණින්.
එවැගේම තමයි හෙට දවසේ ඔබට වඩා වටිනා දෙයකට සම්බන්ධ වීමට හැකියාවක් තිබෙනවා ඒ තමයි බුදුන් වහන්සේගේ නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ උතුම් වූ වාග්ය උතුම් වූ පින්කම ඒ නිසාවෙන් ඔබට ආරාධනා කරනවා ඔබ තවමත් ප්‍රමාද නැහැ එන්න ඓතිහාසික බදුළු මුතියංගණ රාජමහා විහාරයට බුදුන් දැක්කා හා සමාන බුදුන් වහන්සේගේ නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා ඒ නිසා නිවසේ සිටින ඔබ අනිවාර්යයෙන්ම පැමිණ මෙය ජීවිතයේ එක් වතාවක් හෝ වැඳ ගැනීමට හැකියාවක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් විය හැකි ඒ නිසාවෙන් නැවත වතාවක් ඔබට ආරාධනා කරන්නේ ඓතිහාසික බදුළු මුතියංගණ රාජමහා විහාරයට පැමිණෙන්න මේ හිරු ශාක්‍යසිංහ මංගලයට සහභාගී වීමට සහ හිරු උත්තම ධාතු වන්දනා උතුම් වූ පින්කමට සහභාගී වීමට හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නැවත හමු වන බලාපොරොත්තු වෙන සමගන්නවා ඓතිහාසික බදුළු මුතියංගණ රාජමහා විහාරයේ සිට ස්තුතිමය ශ්‍රමතුරුතුරු ගෙනාවාට වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙසක් දින පණිවිඩ නිකුත් කර තිබෙනවා හදවතේ නැගින පාපී හැඟීම් බුද්ධියෙන් දමනය කළ නොහැකි නම් එවැනි බෞද්ධත්වයකින් පළක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා වෙසක් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ විවේක බුද්ධිය කරුණාව දයාව මෛත්‍රිය යහගුණය සහ සත්‍යවාදී බව තුළ බෞද්ධත්වය අන්තර්ගත වන අතර පළමුව තමන් සැදී දෙවනුව අනුන් සැදීමට යොමු විය යුතු බවයි වෙසක් සමය යහගුණයෙන් පිරි සමාජයක් ගොඩනැංවීමේ මහා ආධ්‍යාත්මික ප්‍රවේශයක් බවට පත් කර ගැනීම සියලු දෙනාගේ අභිප්‍රාය විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා සිය වෙසක් පණිවිඩෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සදාචාර සම්පන්න දියුණු සමාජයක් ගොඩනැංවීමේ මූලික අරමුණ පෙරදැරිව වත්මන් රජය සම්බුද්ධ ශාසනයේ සංඝ සමාජයේ මෙන්ම සමස්ත ජනතාවගේ දියුණුව උදෙසා වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි මේ අතර විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාද වෙසක් පොහොය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ සියලු දෙනා ඒකීය භාවයෙන් හා සහජීවනයෙන් කටයුතු කර ලෝක සම්මය පවත්වා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි මේ අතර බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් වෙසක් උත්සවය සමරන ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන බව ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා බුදුරජාණන් වහන්සේ ඉගෙන වූ සාමය සමාජයට සිදු කරන සේවය මානුෂීය වටිනාකම් ආදිය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පවසන ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් කරන කැපකිරීම මිනිසාගේ දියුණුවට හේතු වනු ඇති බවයි ඔබ යලියක් වන්නේ රාත්‍රිය හත සමගින් අයහපත් කාලගුණයේ සමග බලපෑ ආපදා තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් අතුරුදන් වූ සංඛ්‍යාව 127ක්. දිස්ත්‍රික්ක 22කට බලපෑ අයහපත් කාලගුණයේ නවතැන් වී ඇති පිරිස 346514ක්. මේ අතර පිටාර ගැලූ කැලණිගඟේ ජල මට්ටම මේවන විට ක්‍රමයෙන් පහළ බසමින් පවතිනවා. දවසේ පුවත සත්‍යන්තයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග පසුගිය සඳුදා අලුයම් කාලයේ සිට කැලණිගඟ පිටාර ගැලීම ආරම්භ වුණා. පසුගිය බ්‍රහස්පතින්දා නාගලගම් වීදිය ජලමාපකයේ උපරිම අගය වාර්තා වූ අතර එය දැක්වුණේ අඩි 7.65ක් ලෙසයි. එහි අගය අද දහවල් වන විට අඩි 7 දක්වා පහළ බැස තිබුණා. කැලණිගඟේ හංවැල්ල ජලමාපකයේ අගය පසුගිය 18 වෙනිදා උපරිම අගය වාර්තා කළ අතර ඒ මීටර 10ක්. අද පස්වරු 1 වන විට එය මීටර 7.9 දක්වා පහළ බැස තිබුණා. කැලණිගඟ පිටාර ගැලීමෙන් යට වූ ප්‍රදේශවල ජලය අද පස්වරුව වන විට ක්‍රමයෙන් පහළ ගියත් එහෙට ජන ජීවිතයේ යථා තත්ත්වයට ගෙනීමට තරම් හැකි වූයේ නැහැ. අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරුව වන විටත් ඇතැම් ප්‍රදේශ අඩි 6ක් දක්වා ජලයෙන් යටව තිබූ බවයි. කැලණිය හා බියගම අවට ප්‍රදේශ රැසකට ඇතිව තිබෙන ගං අතුර තත්ත්වය මේ වන විටත් පහව ගොස් නැහැ. කැලණිගඟ පිටාර ගැලීම හේතු කොටගෙන 6 වන දිනටත් බියගම පිටකොටුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී පවතින්නේ මේ ආකාරයටයි. විශේෂයෙන්ම මේ මාර්ගයේ මේ වන විට අඩි 5කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වෙලා තියෙනවා. රථවාහන ගමනාගමනයට වෙන්වුණු මේ මාර්ගය අද දවසේ විවෘතව පවතින්නේ ජීවිතාරක්ෂක බෝට්ටු ඔරු පාරු සඳහා පමණයි. බියගම බොල්ලෑගල මේ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය තවමත් යථා තත්ත්වයට පත් වෙලා නැහැ. මේ ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ වන විට සනීප ආරක්ෂක ප්‍රශ්න. දැනට ඕන වියලි සලාක බේත් ද්‍රව්‍ය ඒව තමයි අපිට ඕන. මෙඩෝල්ට බෙහෙත් කියලා දෙන්න කකුල් ඔක්කොම සවුත් වෙලා දෙන්නේ මිනිස්සුගේ.
ගංවතුරෙන් කොටු වී සිටින පිරිස් වෙනුවෙන් ආහාර පාන ආදිය ලබා දීම අදත් සිදු කෙරුණා. කැලණිගඟ දෙපස ජල ගැලීම් වලින් විපතටපත් වූවන්ට ආහාර ලබා දීම සහ මුදා ගැනීමේ කටයුතු අද දිනේත් ගුවන් හමුදාව සිදු කළ ආකාරයයි මේ. මීට අමතරව නාවික හමුදාවද ගං වතුරින් විපතටපත් වූවන්ට සහන සැලසීමේ කටයුතු වල තවදුරටත් නිරතව සිටිනවා. තොටලඟ සේදවත්ත වැල්ලම්පිටිය අංගොඩ මුල්ලේරියාව මීතොට මුල්ල යන ප්‍රදේශවල ජල මට්ටමේ අඩුවීමක් අද දිනේ දක්නට ලැබුණා. ජල ගැලීම් හේතුවෙන් ලෝලෙවල් මාර්ගයේ කඩුවෙල සිට වැල්ලම්පිටිය දක්වා කොටසේ ස්ථාන ගණනාවක් තවමත් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මා මේ මොහොත වෙන විට රැඳී සිටින්නේ කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගයේ අංගොඩ මන්සන්දියේ. ඊයේ වන විට මෙම ස්ථානයේ අඩි 3ක් පමණ ජලයෙන් යට වී තිබුණා. නමුත් මේ වන විට එම ජලය බැසගොස් ඇති ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. ඊයේ දිනේදී මෙම ස්ථානයේ ගමන් කිරීමේ හැකියාවක් රතවාහන වලට නොතිබුණත් අද වන විට ක්‍රමක්‍රමයෙන් රතවාහන ගමනාගමනයට ඉඩ ප්‍රස්තාව සැලසී ඇති ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ප්‍රධාන මාර්ගවල තත්ත්වය මෙසේ වුවත් තවමත් අතුරු මාර්ග සියල්ලම පාහේ ජලයෙන් යට වී තිබෙනවා. කැලණිගඟ පිටාර ගැලීමේ නවතැන් වූ තොටලඟ සේදවත්ත ප්‍රදේශයේ ජනතාව අද දිනේත් රැඳී සිටියේ පෑලියගොඩ නව කැලණි පාලම මතයි. කෙසේ වෙතත් එහි රැඳී සිටි පිරිස් චෝදනා කළේ ආධාර ලබා ගැනීමේ චේතනාවෙන් වෙනත් ප්‍රදේශවල ජනතාවද එම ස්ථානයේ රැඳී සිටින බවයි. මෙතන ඉන්න ළමයි දරුවා අරගෙන ඒගොල්ලන්ට හම් වෙන බඩු ටික කුඩුකාරය වැංජකාරය හැමෝම අරන් යනවා. පිටි සීනි ආල් රෙදි පව පිටින් ඇවිල්ලා අරන් යනවා. ගම් අතුරු ටවුච්චි අය නිකන් බලාගෙන ඉන්නවා. ඊයේ පැදුරු තියලා පැදුරු තරන් ගිය පිට ඉන්න මිනිස්සු. කඩුවෙල ප්‍රදේශයේද තවමත් පවතින්නේ ජලයෙන් යටවයි. කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ කඩුවෙල වෙලේහන්දිය ප්‍රදේශයේ තමයි මේ මොහොතේම රැඳී සිටින්නේ. කැලණිගඟේ ජලයට යටවුණු මේ ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු මේවනතුරු සිදුවන්නේ බෝට්ටු උපයෝගී කරගනිමින්. ජල ගැලීම් හේතුවෙන් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පවුල් 57,194කට අයත් පුද්ගලයන් 244,157 දෙනෙකු අවතැන් වී සිටිනවා. ජල ගැලීම් හේතුවෙන් වැඩිම පිරිසක් අවතැන් වී සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 147,616ක්. මේ අතර ආපදා තත්ත්වයන් මත ඇති වූ විදුලිය බිඳ වැටීම් කඩිනමින් සකස් කර දෙන බව විදුලි බල හා පුනර්ජනීය බල ශක්තිය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද ප්‍රකාශ කළා. රට පුරාම ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් එක්ක විදුලි බිඳ වැටීම් දහස් ගණනක් වාර්තා වුණා. දැන් අපි විදුලියේ ප්‍රශ්නයක් තියෙන ඕනම කෙනෙකුට කතා කරන්න විශේෂ දුරකථන අංකයක් අද හඳුන්වා දෙන්න කැමැති 011 30 30 303 දිවයින පුරා ඕනම ප්‍රදේශයක මේ දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම මේ උවදොර නිසා ඇති වූ මීටර් පෙට්ටි කඩා වැටීම් වෙනත් ප්‍රශ්න සියල්ල නොමිලේ කර දෙන්නත් අමාත්‍යංශ හැටියටත් විදුලි බල මණ්ඩලයේ හැටියටත් සූදානමින් ඉන්නවා. පීඩාවට පත් වූ ජනතාවගේ අවශ්‍යතාවෙන් වෙන අත්‍යවශ්‍ය භාණ්ඩ, වියලි ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ රැගත් ඉන්දිය නෞකා දෙකක් අද දහවල් කොළඹ වරායට පැමිණියා. මේ අතර ඖෂධ, වෙහිකබා, කූඩාරම් සහ ජෙනරේටර් ඇතුළු පීඩාවට පත් වූවන්ට අවශ්‍ය ද්‍රව්‍ය ආධාර රැගත් ඉන්දිය ගුවන් යානයක්ද අද අලුයම දිවයිනට පැමිණියා. ආපදා තත්ත්වයෙන් වූ හානි තවදුරටත් කළමනාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් ස්ථාපිත කර තිබෙනවා. අරණායක ප්‍රදේශයේ කබරගල කන්දේද අද පස්වරුවේ නායාමක් සිදු ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. අදාළ නිවසියන් ඊයේ වන විටත් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර එහි ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් කිසිදු නිලධාරියෙක් මෙතෙක් එහි ගොස් නැහැ. අද දවස පුරා පැවති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග අරණායක කබරගල කන්ද ප්‍රදේශය අද පස්වරුවේ මෙම නායෑම සිදු වුණා. නායෑමෙන් එම ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුවත් ජීවිත හෝ දේපල හානි වාර්තා වී නැහැ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම කන්දේ අවදානම හේතුවෙන් නිවැසියන් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබූ බවයි. අපි ගෙදර හිටියේ, ඊයේ ගිහින් උදේ ආවේ. ඒ ඇවිල්ලා හිටන් ගෙදර යන මා පිටයි හැදියන් දෙන්නු සද්දය වුණා. සද්දය හැරෙන්න මා පිටයි පැන්න එළියට. පැන්නා දුවගෙන ආවා. එච්චරයි අපි දන්නේ බැලුවේ නෑ මුකුත් අපි දෙන්න ආව දුවගෙන. සෙනිකෝ ඉරන විනාඩියක් යන ඉස්සර විනාඩියක් දෙකක් යනකොට ඉවර සද්ද. කට්ටිය හොඟක් කිරේ නෑ කට්ටිය ඊයේ මේ අයින් කරන්න අයින් වෙන්න කියවනේ. කෙනෙක් දෙන්නෙක් වයි තමයි හිටියේ. දේවල් 34ක් 35ක් විතර දිනවා. දේවල් වලට අලාභහානි කළා ඇති බලන්න කවුරු ගියේ නෑ තමයි. මේ අතර කෑගල්ල අරණායක සාමසරකන්ද ප්‍රදේශයේ සිදු වූ නායෑමෙන් මියගිය තවත් දෙදෙනෙකුගේ මලසිරුරු අද පෙරවරුවේ හමු වී තිබෙනවා. යුද හමුදාව ප්‍රමුඛ කණ්ඩායම් අද පෙරවරුවේ සිට සිදු කළ අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අතරතුර එම මලසිරුරු හමු වුණා. ඒ අනුව සාමසරකන්ද නායෑමෙන් මියගිය 24 දෙනෙකුගේ සිරුරු මෙවන විට සොයා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වී තිබෙනවා. අද දිනේ පුරාවටත් මෙම මෙහෙයුම් කටයුතුවලට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.
මෙතර බුලත් කොහ පිටිය කළුපහන ප්‍රදේශයේ පසුගියදා නායෑමට ලක් වූ ප්‍රදේශයට නුදුරින් පිහිටි උඩපැලම් දිනිය ප්‍රදේශයේ නායෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 62ක පුද්ගලයන් 170 දෙනෙකු පැලම් පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ රඳවා සිටිනවා. ඒ පසුගිය 16 වෙනිදා සිටයි. ඊයේ පෙරදා 16 දිනක් යට වෙලා තියෙන්නේ මේකම එහා පැත්තේ කලාපේ. අපි මේ මැරෙන්න ඉස්සරලා තමයි මෙතනට මේ ඇවිල්ලා පරිස්සම් වෙලා ඉන්න try කරන්නේ. ඇත්තටම අපිට කනගාටුයි අපි කියන්නේ බලන්න දවස් 5ක් වෙනකන් කිසිම කෙනෙක් ආවේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොච්චර කිව්වත් එන්නේ නැහැ. තරහ වෙලා වගේ කට්ටි එක එක જાති කියනවා. කිසිම අවධානයක්ට ලක් වෙන්නේ නැහැ. සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ මේ මිනිසුන්ට. කිතුල්ගල මඩමෝතර ප්‍රදේශයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලාබැසීමත් සමග ඇති වූ නායෑමේ අවදානමක් හේතුවෙන් පෞල් 20ක් එම ප්‍රදේශෙන් ඉවත් කිරීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද පියවර ගත්තා. එම පිරිස මේවන විට රඳවා සිටින්නේ නවට රජමහා විහාරස්ථානයේ. කෙසේ වෙතත් මාර්ගයේ අවට භූමියේද ඇතම් ස්ථානවල පිපිරීම් සලකුණු දක්නට ලැබෙනවා. ගලහා ටුණාලිවත්ත මල්බේරි ප්‍රදේශයේ මාර්ගයක් ගිලා බැසීමත් සමග ඇති වූ නායෑමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පෞල් 48කට අයත් 191 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් ඔවුන් මේ වන විට රඳවා සිටින්නේ ටුණාලිවත්ත දෙමළ මහාවිද්‍යාලයේ. පවතින කාලගුණ තත්ත්වය ආපදා සහ සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුණා. කැලණිගඟ ඉහළ ඉඳලා කතා කරොත් අවිස්සාවේල්ලේ ගම් වතුර තදෙට්ටම තිබුණ අවස්ථාවේ අඩි 65ක උසකට ජල මට්ටම තිබුණා. මේ වෙනකොට අඩි 42 දක්වා අඩි 23ක් අඩු වෙලා තියෙනවා අවිස්සාවේල්ල ප්‍රදේශයේ අපේ ජල මට්ටමේ. එක හංවැල්ලේ මීටර 10ක් තිබුණ එක මීටර 8.2ක් ඒ කියන්නේ අඩි 6ක් විතර පහළට ජල මට්ටම මේ වෙනකොට බැහැලා තියෙනවා. එකම කොළඹ ඒක නාගලගම තමයි විශේෂ අපි මාපකය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නේ. ඒක ඉහළ ගම් වතුර මට්ටමට ඒ කියන්නේ අඩි 7.65ට නැගලා තිබ්බා. මේ වෙනකොට අඩි 6.8 මට්ටමේ තියෙන්නේ යම් යම් මුහුදේ තියෙන අර වඩදිය නිසා යම් විදියට මේක පොඩි එහා මෙහා වීමක් කළා අඩි 7 මට්ටමේ තියෙනවා. මේ වනකට අඟල් 6ක විතර ජල මට්ටම පහළ ගිහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුර මේ ජල මට්ටම අඩු වෙලා යයි කියලා. විශාල ජලාශ 23ක්ම පිටාර ගැලුවා. නමුත් මේ වන විට ජලාශ 7කට පිටාර ගන්න ජලාශ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒත් බොහොම සුළු වශයෙන් පිටාර ගන්න. ඒ නිසා අනිකුත් ප්‍රදේශවලත් මේ ගම් වතුර උදුර මේ වනකට බොහෝ දුරට පහ වෙලා තියෙනවා. අරනායක අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතු තාමත් සිදු වෙනවා. මේ වන විට මృత ශරීර 14ක් එම ස්ථානයෙන් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව පුද්ගලයන් 11 දෙනෙකුගේ ශරීර කොටස් හමු වී තිබෙනවා. ඒ වගේම බුලත් කොහපිටියේ සිදු වූ නායාම සම්බන්ධයෙන් මృత ශරීර 14ක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඊයේ හවස වන විට දෙදෙනෙකුගේ ශරීර කොටස් හමු වුණා. මේ 16 දෙනාම අපි දැන් හඳුනාගෙන තිබෙනවා. එම අතුරුදහන් වූවන් සෙවීමේ ක්‍රියාන්විතය ඊයේ හවස නිමාවට පත් කරනු ලැබුවා. වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතිනවා. රෝණු කියන සුළුසුළඟේ බලපෑම හේතු කරගෙන. ඒ වගේම බස්නාහිර සහ දකුණු මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යෑමේ හැකියාව තිබෙන නිසා දීවර ප්‍රජාව හොඳින් දැනුවත් වෙන එක සුදුසුයි. සමස්තයක් වශයෙන් කාලගුණය යහපත් අතට හැරමින් පවතිනවා. ඉදිරි පැය 24 තුලදී තද බල වැසි අපි බලාපොරොත්තු වෙන්නේ කැලණිගඟ මිටියාවතේ. ජනාධිපති විශේෂ සමාවයටතේ දඩබතල් ගෙවාගත නොහැකිවීමෙන් බන්ධනාගාරගත වූ සහ යහපත් කල්ක්‍රියා වෙන කරුණු පදනම් කරගනිමින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇතුළු දිවයිනපුරා බන්ධනාගාරවලින් තෝරාගත් සිරකරුවන් 608 දෙනෙකු නිදහස් කෙරුණා. මරණීය දඬනය නියම වී තිබූ සිරකරුවන් 70 දෙනෙකුට මරණීය දඬනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමද ජනාධිපති විශේෂ සමාවයටතේ පියවරගෙන තිබෙනවා. එවරස්ට් කඳුමුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ජයන්ති කුරු උතුම්පාල මහත්මිය අද උදෑසන ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳුමුදුනට ළඟා වුණා. කෙසේ වෙතත් ජයන්ති කුරු උතුම්පාල මහත්මිය සමග එවරස්ට් තරණයට එක්ව සිටින යොහාන් පීරිස්ට අවසන් අදියරට ළඟා වීමට හැකි වුණේ නැහැ. හිරු රාත්‍රී 7:00 සමග ගැනීමටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත දැන ගැනීමයි අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:30 නිලිත් මුල ගැසෙමු. අයබෝවන්.